මේ තියෙන කම්පෝස්ට් පෙලට් මේකත් අලුත් තාක්ෂණයක් ඇත්තටම සාමාන්‍යයෙන් අපි දකින්නේ කම්පෝස්ට් කිව්වහම කුඩු එහෙම නැත්නම් පවුඩර් ෆෝම් එකේ එහෙම නැත්නම් පවුඩර් විදියට නමුත් මේ තියෙන්නේ ඔබ දකින්න පුළුවන් මේක කැබලි වගේ සාමාන්‍යයෙන් කැටිතිමේ ස්වභාවයෙන් වැඩි කම්පෝස්ට් එකක් මේක අලුත් නිෂ්පාදනයක් මේ කම්පෝස්ට් පෙලට් වල තියෙන වැදගත්කම තමයි එකක් අපි ලොකු ප්‍රමාණයක් තමයි අඩු පරිමාවකට හදලා තියෙන්නේ ඒත් මේක ප්‍රවාහණය පහසුයි ඊළඟට ගත්තොත් අපි දැන් ගොටුකොළ වගේ කොළයලුළු වගාවකට කොම්පෝස්ට් කුඩු විදියට දැම්මොත් ඒක කොළ උඩ තැම්පත් වෙලා මේ තියෙනවා හැබැයි මේක මේ ශේෂ්ත්‍රයට විසි කරනකොට අර පොළව තුලට හිඳා බහිනවා ඒත් එක මේක දිගු කාලයක් පස්සේ රඳා පවතිනවා ඉතින් අපි අලුත් නිෂ්පාදන විදියට මේ කොම්පෝස්ට් පෙලට් එකට පෝෂණයෙන් වැඩි කරන්න පුළුවන් අපිට මේකට විවිධ පෝෂක වර්ග මේකට එකතු කරන්න පුළුවන් ඒත් එකම අපි අර කතා කරපු ට්‍රයිකඩෝමා වගේ දිලීර එහෙම නැත්නම් ජෛව පොහොර මේ පෙලට් එකට එකතු කරලා මේ ගුණාත්මයෙන් වැඩි පොහොරක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේකෙන් සාමාන්‍යයෙන් අපි අක්කරයකට දාන ප්‍රමාණය එහෙම නැත්නම් ඒකක වර්ගඵලයකට දාන ඕන කොම්පෝස්ට් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් අඩු කර ගන්න පුළුවන් මේක පරිසර හිතකාමී සහ පහසු ක්‍රමවේදයක් ඉතින් අපි ඉස්සරහා තාක්ෂණයට යනකොට මේ වගේ නිෂ්පාදන වලින් තමයි මේ වගාවල් වලට යන්න අවශ්‍ය වෙන්නේ. ඇත්තට මේක හොඳ ව්‍යාපාරයක්. මොකද ගුණාත්මය වැඩි කරපු දෙයකට තමයි හැමදාම ඉල්ලුම එන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ගුණාත්මය වැඩි දියුණු කරන්නද කොම්පෝස්ට් පෙලට් විදියට අපේ ගොවියට මේක හඳුන්වලා දෙන්න. තව කරන්න පුළුවන් නිෂ්පාදනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් මෙන්න මේ තියෙන කොම්පෝස්ට් කැට ග්‍රැනියුල් මේක දැක්කහම ඉතමත් ආසයි දකින්න පුළුවන් අපේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන රසායනික පොහොර වගේ පෙනුමක් ඇවිල්ලා තියෙනවා ඉතින් අපි මේ විදිහට කොම්පෝස්ට් වලින් පෙලට් එකක් එහෙම නැත්නම් මේ වගේ කැට පොහොරක් නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන් මේ භාවිතා කරද්දී භාවිතා කරන්න පහසුයි අනිත් කාරණේ තමයි අපි කොම්පෝස්ට් පොහොර පසට යොදපුවා මේ වගේ කුඩු විදියට යොදපුවාම අපි යොදන වාරි ජලය එක්ක වෙන්න පුළුවන් නැත්නම් වෙන ජල සම්පාදන ක්‍රමයක් එක්ක වෙන්න පුළුවන් නැත්නම් වර්ෂා ජලය එක්ක වෙන්න පුළුවන් ඉක්මනින්ම හේදිලා යනවා නමුත් ශාකවලට ලබා ගන්න පුළුවන් රැඳෙන ප්‍රමාණය අඩු වීමක් වෙන්න පුළුවන් නමුත් මේ විදියට අපි පෙලට් විදියට එහෙම නැත්නම් කැට විදියට නිෂ්පාදනය කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරුවොත් මේ වගේ ක්ෂණිකව දියවෙලා කියන්නේ ඉතාමත් ඉක්මනින් ජලය දියවෙලා නිදහස් වෙන්නේ නැහැ මේ වගේ තියෙන පෝෂක ඉතාමත් සෙමින් සාගයට අවශ්‍ය විදියට ටික ටික තමයි පෝෂක නිදහස් වෙන්නේ එතකොට අපි වැඩි කාලයක් පස්සේ මේ අපි නිෂ්පාදනය කරගත්ත කැට පොහොර නැත්තම් පොහොර පෙති රඳා පවතිනවා අනිත් කාරණය තමයි අපිට මේක භාවිතා කරන්න ඉතාමත් පහසුයි අපි හිතමු අපි මල්පෝච් එකට යොදනවා කියලා ගෙදර ගෙදර අපි එලෝලු වගා කරලා තියෙන මොකක් හරි මිරිස් පැලයක් වගා කරලා තියෙන පෝච් එකට උනත් අපිට පහසුවෙන් මේක යොදන්න පුළුවන්. ඒ වගේම වගා ශේෂ්ත්‍රයේදීත් අපිට ඉහිද්දිත් මේක අපිට අර සාමාන්‍ය පොහොර වගේම ඉහිද්ද පුළුවන්. ඉතින් මේ වගේ වාසි ගොඩක් අපිට මේ නව නිෂ්පාදනත් එක්ක ලැබෙනවා. ඒතකොට අපි ව්‍යාපාරයක් විදිහට කාබනික පොහොර නිපදවනවා නම් අපි හොඳින් කොම්පෝස්ට් පොහොර නිපදව ගත්තට පස්සේ දෙවෙනි පියවර විදිහට අපි ඉස්සරහට යන්න ඕනේ මෙන්න මේ වැල් අගේ එකතු කරපු අගේ එකතු කළ නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වලා දෙන්න. ඉතින් ඒ හඳුන්වා දීම සමග අපි දැන් බලමු කොහොමද මෙන්න මේ කොම්පෝස්ට් වලින් කැට පොහොර කොම්පෝස්ට් කැට පොහොර නිපදව ගන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපි මේ සරල යන්ත්‍රයෙන් කොම්පෝස්ට් කැට නිෂ්පාදනය කරගන්නේ. මේ කැට නිෂ්පාදනය කරගන්න යන්ත්‍රය මේ තැටියක් තියෙනවා. අපිට බෙරයක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ තැටිය යන්ත්‍රාන්සාරයෙන් සාමාන්‍ය විනාඩියකට වට 25ක් 26ක් විතර වගේ වේගකින් කරගෙනවා. ඒකම අපිට අපි මේකට ජල සැපයුමක් දීලා තියෙනවා. ජල බිඳිදු විදිහට මේකට වැටෙන්න. ඉතින් අපි එක පැත්තකින් අපි හොඳින් සකසලාගත්ත කැට පොඩි කරලා හලාගත්ත කොම්පෝස්ට් පොහොර ටික එක පැත්තකින් අපි වැටෙන්න සලස්වනවා.
මේකේ මේ භ්‍රමණයත් එක්ක මේ චලිතයත් එක්කම අපි දාගන්න කොම්පෝස්ට් පොර මේ විදිහට මේ ඉහලට එකතු වෙනවා ඒ එක්කම අපි යොදන මේ ජල බිඳිතිය එක්ක ගැටිලා මේ අපේ කොම්පෝස්ට් එක කැටිබාට පරිවර්තනය වෙනවා ඉතින් අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට කැටේ හැදුනට පස්සේ අපි තවදුරටත් සකසාගත්ත කොම්පෝස්ට් පොර කියන්නේ කුඩු වශයෙන් තියෙන කොම්පෝස්ට් පොර මේ පැත්තට දාද්දි අපේ සකසුණු කැට ටික මේ විදිහට අපිට ඉවත් කරගන්න පුළුවන් මේ ඉවත් කරගත්ත කැට ටික අපිට මේ මේ යාඩ් එක ඇතුලේ හරි නැත්නම් වෙනත් ස්ථානයක මද පවනේ වියලලා පැකට් කරලා අලවි කරන්න පුළුවන් ඒකම තමයි අපි මේ කැටේ හැදුනට පස්සේ මේ කැටේ තවදුරටත් ඇලෙන එක වළක්වා ගන්න අපි මෙතන අලු මිශ්‍රණයක් යොදනවා මේ අලු මිශ්‍රණය යොදන එකනොත් අපිට අමතර පෝෂක අපි දැන් මෙතන යොදන්නේ 10යි අලු මෙතනු තමයි පොටෑසියම් සහ අමතර පෝෂක මේ කැටේට ලබා දෙන්න පුළුවන් අපි හිතමු අපිට මීට වඩා විශාල ප්‍රමාණයක කැට ඕන කියලා අපි හිතමු අපිට ටිකක් ලොකු කැටයක් ලොකු කැට ඕන මේ වගේ ලොකු කැට ඕන නම් අපි කරන්නේ අර අපි සාදාගත්ත කුඩු වශයෙන් තියෙන කොම්පෝස්ට් පොර දාන එක පොඩ්ඩක් නවත්තලා වැඩිපුර වෙලාවක් මේ තැටිය කරගෙන දෙනවා තැටිය වැඩිපුර වෙලාවක් කරගෙද්දි මේ හැදුණු කැට ලොකු කැට බවට පරිවර්තනය වෙලා එනවා දැන් මේ හදාගත්ත ටික අපි වේලා ගත්තට පස්සේ දැලකින් පෙරලා අපිට වෙන් කරගන්න පුළුවන් එක සයිස් වලට අපි සාමාන්‍ය වෙළඳ පොලේ මේ වගේ ප්‍රමාණ වලට තමයි හොඳ ඉල්ලුමක් තිබෙන්නේ මේ වගේ වෙළඳ පොලට හදලා පිරිසිදු කරලා වෙළඳ පොලට නිකුත් කරන්න පුළුවන් මේ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ වලින් එතකොට මේ 10යි අලු වෙනුවට අපිට ගිරිසීඩියා පුච්චලා හදාගත්ත අලු පොල් කටු අඟුරු පුච්චලා හදාගත්ත අලු වගේ දේවල් භාවිත කරන්න පුළුවන් විශේෂයෙන් පොල් කටු අලු භාවිත කරුවොත් හොඳ තද කළු පැහැයක් එනවා මේකට ඒ වගේම කළු පැහැයත් එක්කම අපිට තව පෝෂකත් මේකට එකතු වෙනවා දැන් මේ දින අපි ගොඩක් වෙලා කැරකෙව්වට පස්සේ මේ කැට ලොකු කැට බවට පරිවර්තන වෙමින් පවතින්නේ නමුත් වෙළඳ පොළට වඩාත්ම සුදුසු වෙන්නේ මේ වගේ ප්‍රමාණයේ කැට ඉතින් මේ විදියට හදලා මේ මැෂින් එකෙන් දැන් මේ මේ තියෙන මේක වර් විස්කම්බේ මීටර එකක මැෂින් යන්ත්‍රයක් මේ මැෂින් එකෙන් අපිට දවසකට ටොන් දෙකක් කියන්නේ මේ වගේ කොම්පෝස්ට් කැට කිලෝ 2000ක් විතර හදා ගන්න පුළුවන්. නමුත් දැන් අපේ මේ තාක්ෂණියත් එක්කම වෙළඳ පොළට අපි මේක හදලා දෙන්න පුළුවන් මීටර දෙකක් විස්කම්බේ තියෙන තැටියක්. මීටර දෙකක් විස්කම්බේ තියෙන තැටියක් භාවිත කරුවොත් ටොන් 4ක් කිලෝ 4000ක් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම අපි කර්මාන්තයක් විදියට කරනවා මේ වගේ තැටි පේලියක් භාවිත කරලා මේ හැම තැටියෙම වැටෙන කොම්පෝස් කැට ටික මේ කැට ටික පීලක් වගේ ඒකට වැටෙන සලස්සලා එකතු කර ගැනීම හැකියාවල් අපිට තියෙන අපි ව්‍යාපාරයක් විදියට මේ කොම්පෝස් කැට නිෂ්පාදනය කරනවා මේ විදියට අපි කොම්පෝස්ට් වලින් කැට පොර හදාගද්දී අපිට ලැබෙන විශේෂ වාසියක් තමයි මේ හැදෙන කොම්පෝස්ට් කැට පොර එකේ ශාක පෝෂකගේ ඒ වගේම මේකේ තියෙන ජෛවීය ගුණාංග වැඩි දියුණු කරන්න අපිට තව දේවල් මේකට එකතු කරගන්න පුළුවන් විශේෂයෙන් අපි දන්නවා අපි හදන කාබනික දියර පොර මාළු දියර පොර ඒ වගේම කොම්පෝස්ට් දියර අපි මේ කොම්පෝස්ට් ටී කියලා හඳුන්වන ඒ වගේම අපි වර්මිවර්ස් කියලා හඳුන්වන ගැඩවිල් පඳු දියර පොර ඒ වගේ දියර පොර අපි මේ කැට හදද්දී යොදා ගන්න ජලය වෙනුවට මෙන්න මේ ආකාරයට ස්ප්‍රේ කරන්න පුළුවන් එතකොට මේ අපි දියර පොර ස්ප්‍රේ කරද්දී මේවා අපි හොඳින්ම සකසාගත්ත කාබනික දියර පොර මේ දියර පොර වල ඉන්න සුද්ධ ජීවීන් සහ ශාක පෝෂක නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් වගේම අපි දන්න සහ නොදන්න අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ශාක වර්ධනයට අවශ්‍ය වෙන සියලුම දේවල් මේ අපි හදාගන්න මේ කැට වලට එකතු වෙනවා ඉතින් අපි මේක වියලද්දි මේක තියෙන ශාක පෝෂක මේකට මේ කැට වලටම අවශෝෂණය කරගන්නවා සුද්ධ ජීවීනුත් අක්‍රීය තත්ත්වයේ උනත් මේ කැටවල රැඳී පවතිනවා. ඊට පස්සේ මේකේ ඉන්න මේ සුද්ධ ජීවීන් අපි මේක පසට යොදලා ජලය සම්පාදනය කරද්දී නැවතත් ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙලා මේ අපේ පස සරු කරන්න. ඒ වගේම සරු පසක් හදලා ඒ තුලින් සරු ශාගයක් හදා ගන්න අවශ්‍ය කරන පහසුකම් අවශ්‍ය කරන උදව්ව අපිට ලබා දෙනවා. ඉතින් අපිට පුළුවන් මේ කැට පොර නිකම්ම නිකම් කොම්පෝස්ට් නෙමෙයි. දැන් මේක ගොඩාක් අගේ එකතු කර නිෂ්පාදනයක්. ඉතාමත් හොඳින් වෙළඳ පොලේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට හදලා ඉදිරිපත් කිරීමේ හැකියාව අපිට තිබෙනවා. ඉතින් අපි ව්‍යාපාරයක් විදිහට කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කරන මහත්මාතුන්ට කියනවා
सांप्रदायिक कंपोस्ट पौर निष्पादने उब्बट गिहिल्ला मे विधियट कंपोस्ट कैटा एम पेलट निष्पादने करला ये तुलिंग अडु कंपोस्ट प्रमाण की वेडी पोषक प्रमाण अद आप कंपोस्ट अभी सामान्य कंपोस्ट कुडु अभी मिटकुई अभी मे विधियट कैट मिटकुई गात्वन मीट वडा इतामत होंदे पोषक प्रमाण अभी मे विधियट दियर स्प्रे करला हदागन्न कंपोस्ट कैट वाले तीबेन अभी मेव सुल प्रमाण उदाहरण पुलवा कंपोस्ट कुडु विशाल प्रमाण वेणुट मे विधियट कंपोस्ट पोर निष्पादने करना आलते पोर निष्पादने करना बलापुर अपे व्यापारिक महात्म महात्म इन्होना मा कंदुरे अपे आयतन टैबिल अभी कथा कर लैमिले अभी मे आवश्यक तीयलम दाखने किसी आय किरी में तौरव नोमिलेम लबादेन अपे कार्यमंडल सूदान मी सिटी දියර පොහොර කියන්නේ ඇත්තටම අපි පසර දාන පොහොර වලට අමතර යෙදුමක් විදිහට පාවිච්චි කරන දෙයක්. දැන් ලංකාවේ ගොඩක් ප්‍රචලිත වෙමින් පවතින මේ දියර පොහොර භාවිතය ඇත්තටම අපි දියර පොහොර භාවිතා කරන්නේ පසෙන් ශාකයට පෝෂණ ගන්න අපහසු වුනහම ගොඩක් වෙලාවට ශාකයට පෝෂක ඌණතා ඇති වෙනවා. එතකොට මේ දියර පොහොරෙන් අපිට පුළුවන් ඒ ඌණතාව මගහරවා ගන්න. වර්තමානයේ අපි දකින්න ගොඩක් වෙලාවට ගොවි ශේෂ්ත්‍රවල මේ පෝෂණ ඌණතා එහෙම නැත්නම් වෙනත් පෝෂක විෂවීම් සහ පෝෂක ශාකවලට උරා ගන්න බැරි ගැටළු සහගත තත්ත්වයක් තියලා තියෙනවා අපි කියනවා පස නිසරු වීම එහෙම නැත්නම් පස හායනික ලක් වීම සහ සමහර වෙලාවට ගොඩක් ශේෂ්ත්‍රවල අධික රසායනික භාවිතය නිසා අපි කියනවා මැරුණු පසක් ඇති වෙලා තියෙනවා කියලා ඩෙඩ් සොයිල් කියලා. ඉතින් අන්න ඒ තත්ත්වවලදී මුල් පද්ධතිය වැඩෙන්න පහසුකම්ුත් අඩු වෙනවා මොකද මේ පසේ තද බව හින්දා එතකොට මුල් පද්ධතිය හරියට වැඩෙන්නේ නැහැ සමහරට සමහර පෝෂක අර සමතුලිත නැති නිසා පෝෂක ශාකයට ලබා ගැනීම ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට බොහොම සාර්ථක විදිහට මේ දියර පොහොර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දියර පොහොර වර්ග ගොඩක් තියෙනවා. කාබනික හා රසායනික දියර පොහොර ඔබ මේ දකින්නේ ෆිෂ් ටොනික් එහෙම නැත්නම් මාළු නිස්සාරකය කියන එක. මේක බොහොම සරල ක්‍රමවේදයක්. ඇත්තරම අතීතයේ ඉඳලම මේ 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 දියර පොහොර වර්ගය අපේ ගොවි ශේෂ්ත්‍ර වල හදලා මේ භාවිතා කරලා තියෙනවා. ඉතින් අපිත් ගොඩක් පරීක්ෂණ කළා මේ සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී අවශ්‍ය වෙන්නේ අපතේ දාන මාළු එහෙම නැත්නම් මාළුන්ගේ ඉවත් කරන කොටස් එහෙම නැත්නම් ඉතුරු වෙච්ච මාළු වගේ දේවල් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය සඳහා සක්කර එහෙම නැත්නම් සීනි උපස්තරයක් අවශ්‍යයි. ඉතින් විශේෂයෙන්ම අපි දාන්නේ සක්කර හකුරු අපි ගොඩක් වෙලාවට කඩේ අපතේ දාන ඉවත් කියන්නේ අර හොඳම තත්ත්වේ නැති සක්කර හකුරු මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් රතු සීනි වගේ දෙයක් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මාළු අපද්‍රව්‍ය එකකට මේ සක්කර හකුරු හෝ රතු සීනි එක අනුපාතය එකට එක අනුපාතයට තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ දෙක දාලා මේ මාළු වැහෙන ප්‍රමාණයට අපි මේ එක්ක සක්කර දිය කරගෙන අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සක්කර සහ මාළු එකතු කරලා මේ භාජනයකට දාලා අපිට වහලා තියන්න පුළුවන්. ඉතින් මේක සරල ක්‍රමයක්. ඇත්තරම අක්කරයකට සාමාන්‍යයෙන් ඊ වගාවට අනිකුත් එළවලු සහ පළතුරු වගාවට මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිලිලීටර් 50ක් ලීටර් 10ක වගේ දිය කරලා අපිට සති දෙකෙන් දෙකට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම නයිට්‍රජන් සහ පොටෑසියම් බහුල දියර පොහොරක්. ඉතින් මේක නිවැරදි ආකාරයට හදාගෙන ගුණාත්මක පරීක්ෂා කරගත්තොත් අපිට පුළුවන් මේක මේ බොහොම සරල ක්‍රමවේදයක් යටතේ තමන්ගේ ගෙවත්තට එහෙම නැත්නම් මේක මහා පරිමාණයේ ව්‍යාපාරික මට්ටමේ නිෂ්පාදනය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම අපි කියන්නේ මේක තත්ත්ව පරීක්ෂණය කරන්න අවශ්‍යයි. මේ දියරේ pH අගේ ලවණතාව, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂකවල අඩංගු ප්‍රතිශත මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ ප්‍රමිති ගත තත්ත්වවලට අනුකූල වෙන්න අවශ්‍යයි. ඒත් එක්කම අපිට පුළුවන් මේකේ මේ දියරේ ගුණාත්මය දියුණු කරන්න අපි විවිධ තාක්ෂණ පරීක්ෂා කරලා හොයාගෙන තියෙනවා. ඉතින් මේක බොහොම සරල හොඳ තාක්ෂණයක් අපේ ගොවිතැනට ගෙනියන්න.